ආයුබෝවන් කියලා පිළිගන්නවා අම්මයි බබයි මොබයිල් ඇප් එක හරහා හරි එහෙම නැත්නම් SL MedTube YouTube channel එක හරහා හරි සම්බන්ධන ඔයගොල්ලොන්ව අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ගර්භණී සමයේ පස්වන සතිය පිළිබඳව. අපි ඊට දිගටම එකතුලා ඉන්න මේ SL MedTube. ගර්භණී සමයේ පස්වන සතිය කියලා කියන්නේ ඔයගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝගේ දෙවෙනි මාසයේට. අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා එහෙම නැත්නම් ගර්භණී සමයේ හතරවෙනි සතියේද කතා කරා. ඒ අවස්ථාවේ ඔයගොල්ලෝගේ කුසේ ඉන්න කලලයේ ප්‍රමාණය තමයි කුඩා කසකසා යටියක් තරම් ප්‍රමාණයක්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගර්භණී සමයේ පස්වන සතියේට. මේ වෙද්දි ඔයගොල්ලෝගේ කුසේ තියෙන කලලයේ ප්‍රමාණය තමයි කුඩා දොඩම් මැටයක තරම් ප්‍රමාණයක්. එහෙම නැත්නම් කුඩා ඇපල් ඇටයක තරම් ප්‍රමාණයක් තමයි මේ කලලේ වෙන්නේ. ඒ කියන්නේ මේ ගර්භණී සමයේ හතරවෙනි සතිය ඉඳන් පස්වන සතිය දක්වා ඉතා ශීඝ්‍ර වර්ධනයක් මේ කලලේ පෙන්ලා තියෙනවා. මේ මොහොතේදී ඔයගොල්ලෝගේ කුසේ තියෙන මේ කලලය චුටි දණ්ඩක් ආකාරයේ හැඩයක් තමයි ගන්නෙ. එක් කෙළවරක හිසත් අනෙක් කෙළවර නැට්ටක් වගේ විභේදනය යමක් තමයි තියෙන්නේ. මේ නැට්ට ඔයගොල්ලෝ බය වෙන්න එපා. උපදින අවස්ථාවේදී මේ නැට්ට සම්පූර්ණයෙන් නැතිලා ගිහිල්ලා ඉතා හොරු බොහෝටි දරුවෙක් තමයි ඔයගොල්ලන්ට උපදින්නේ. මේ මොහොතේදී එහෙම නැත්නම් ගර්භණී සමයේ පස්වන සතියේදී මේ කලලයේ ප්‍රාථමික හෘදය නිර්මාණයලා තියෙන්නේ. ප්‍රාථමික හෘදය නිර්මාණය වෙන්නේ බඩ දෙකක් එකට එකතු වෙලා. මේ ප්‍රාථමික හෘදය අපේ හෘදය වගේ රිද්මයානුකූල ස්පන්දනීමක් සිදු වෙන්නේ නැහැ. මේක රිද්මයකින් තොරව ස්පන්දනීමක් තමයි සිදු වෙන්නේ. මේ විදිහට ප්‍රාථමික හෘදය අනුකූත අවයවවලට වඩා කලින් ඇති වෙන්නේ රුධිර සංසරණයේ තියෙන වැදගත්කම නිසා. මොකද මේ කලලයේ වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස් ඒ වගේම ඔක්සිජන් පරිවහනය වෙන්න අවශ්‍ය බලය සපයන්නේ මේ කුඩා හෘදය ස්පන්දනීමත් එක්කම. ඒ නිසායි අනුකූත අවයව ඇති වෙන කලින්ම මේ ප්‍රාථමික හෘදය නිර්මාණයම සිදුවන්නේ. ඒ වගේම මොළය සුෂුම්නාව ඒ වගේම අනෙකුත් ස්නායු පද්ධති කොටස් නිර්මාණයම සිදුවන්නේ නියුරල් ටියුබ් ලෙස හඳුනන ටියුබ් එකකින්. මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා ඒ වගේම මේ ගර්භණී බවට පත් වෙන බලාපොරොත්තුන් ඉන්න තරුණ යුවලක් දැනගන්න ඕන කරුණ කියලා මම වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බලුනේ නැත්නම් මේ උඩින් පෙන්න ලින්ක් එකෙන් බලන්න පුළුවන්. ඒ වීඩියෝ අපි කතා කරා මේ ගර්භණී බවට පත් වෙන කලින් ඉඳන්ම ඔයගොල්ලෝ ෆෝලික් ඇසිඩ් ලබා ගන්න ඕනේ. ඒ වගේම ගර්භණී කාලයේ තුරාවටත් මේ ෆෝලික් ඇසිඩ් ලබා ගන්න ඕනේ. මේ ෆෝලික් ඇසිඩ් අත්‍යවශ්‍ය සංයෝගයක් වෙනවා මේ නියුරල් ටියුබ් එකේ වර්ධනයට. මේ විදිහට ෆෝලික් ඇසිඩ් ඔයගොල්ලෝ ලබා ගත්තේ නැත්නම් දරුවාගේ මොළයේ වර්ධනය යම්කිසි දුර්වලතාවයක් සිදු වෙන පුළුවන්. ඒ වගේම ස්නායුවල යම්කිසි දුර්වලතාවයක් ඇති වෙන පුළුවන්. ඒ නිසායි ගර්භණී කාන්තාවන්ට අපි තරේම කියන්නේ මේ ෆෝලික් ඇසිඩ් ලබා ගන්න කියලා. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතිය නිර්මාණයම සිදුවන්නේ මේ හිස කෙළවරේ ඉඳන් නැට්ට කෙළවර දක්වා තියෙන බටයක්. මේ බටය වර්ධනයෙමින් විකසනයෙමින් තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය කොටස් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ ආහාර ජීර්ණ පද්ධතිය අදාළ හැමදේම ආමාංශය අක්මාව අග්න්‍යාංශය අනිකුත් බඩවැල් මේ හැමදේම නිර්මාණයම සිදුවන්නේ මේ හිස කෙළවරේ ඉඳන් නැට්ට කෙළවර තියෙන බටය වර්ධනයෙමින් විකසනයෙමින්. ඔයගොල්ලොන්ගේ ගර්භණී සමයේ හතරවෙනි සතිය තමයි මේ HCG කියලා හඳුන්වන හෝමෝන් එක. එහෙම නැත්නම් Human Chorionic Gonadotropin කියලා හඳුන්වන හෝමෝන් එක නිෂ්පාදනය ආරම්භ වෙන්නේ. මේ ගර්භණී සමයේ පස්වන සතියෙදී ඉතා වැඩි ප්‍රමාණයකින් මේ HCG කියන හෝමෝන් එක ඔයගොල්ලොන්ගේ ශරීරය විසින් නිර්මාණය කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ රුධිර HCG පරීක්ෂණය පාවිච්චි කළා හරි එහෙම නැත්නම් මුත්‍ර HCG පරීක්ෂණය පාවිච්චි කළා හරි මේ HCG කියන හෝමෝන් එක වැඩි මාත්‍රාවකින් හඳුනගන්න පුළුවන් මේ ගර්භණී සමයේ පස්වන සතියෙදී. එහෙම නැත්නම් HCG ටෙස්ට් එක පොසිටිව් කියලා ඔයගොල්ලෝ ලබා ගන්න පුළුවන් මේ ගර්භණී සමයේ පස්වන සතියෙදී. අපි මේ වෙනකන් කතා කරේ ගර්භණී සමයේ පස්වන සතියට අදාළව කල්ලේ සිදුවන වර්ධනය. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ කුසේ සිටින දරුවාගේ සිදුවන වර්ධනය පිළිබඳව. අපි දැන් කතා කරන්න යන්නේ මේ ගර්භණී සමයේ පස්වන සතියෙදී මවගේ සිදුවන වෙනස්කම් පිළිබඳව. අපි ගර්භණී සමයේ හතරවෙනි සතිය කතා කරා වගේම මේ ගර්භණී සමයේ පස්වන සතියෙදීත් මවට උදෑසන ඇති වෙන රෝගී බව ඒ වගේම මහන්සිය ඒ වගේම ඔක්කාරයේ වමනේ මගේ රෝගී ලක්ෂණ දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ ලක්ෂණ වලට අමතරව මවගේ පියවරවල ප්‍රමාණය විශාල වෙනවා. ඒ වගේම ඒවා යම්කිසි සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගර්භණී සමයේ පස්වන සතියේ විශේෂ ලක්ෂණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ ගර්භණී සමයේ පස්වන සතියේ දැක් ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ තමයි මේ මව විසින් විශේෂ ආහාර කෙරෙහි දැඩි ඇල්මක් ඇති වෙනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මේක දොරදුක ලෙස හඳුන්වනවා. මේ ආහාරය
පැනිරස ආහාරයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඇඹුල් රස ආහාරයක් වෙන්න පුළුවන් මේ කොමන හෝ ආහාරයකට දැඩි අල්මත් දක්වනවා මේ ගර්භණී සමයේ පස්වන සතිය වෙද්දී ඒ වගේම මේ ගර්භණී සමයේ පස්වන සතිය වෙද්දී කටේ නිපදවන කේටයේ ප්‍රමාණය වැඩි ඒ කියන්නේ ඔයගොල්ලෝගේ වැඩිපුර කටින් කෙල නිෂ්පාදනය වීම සිදු වෙනවා අපි ඊළඟට කතා කරන්න යන්නේ ගර්භණී සමයේ පස්වන සතියට අදාළව මව විසින් දැනගත යුතු වැදගත් කරුණු පිළිබඳව එහෙම නැත්නම් මේ වීක් 5 වලට අදාළ ප්‍රෙග්නන්සි ටිප්ස් පිළිබඳව අංක 1 තමයි මේ ගර්භණී කාන්තාවන් සුරතල් සතුන් විදිහට පූසන්නිත කරනවා නම් විශේෂයෙන්ම මේ පූසන්ගේ මල සමග ඇති වෙන්න පුළුවන් පරපෝෂී ආසාදන තත්ත්වයක් තියෙනවා ඒක ටොක්සොප්ලාස්මෝසිස් කියලා හඳුන්වනවා මේ පරපෝෂී ආසාදනය අපි කාටත් හැදෙන්න පුළුවන් නමුත් මේ පරපෝෂී ආසාදනය ගර්භණී කාන්තාවන්ට ඇති වුණොත් මේ ගර්භණී කල්ලයට යම්කිසි ප්‍රබල හානියක් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා අපි මේ පිළිබඳව වෙනම වීඩියෝයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ පූසන්ගේ මල අපගේ ආහාර ජාල වලට එකතු වීම වළක්ව ගන්න වග බලා ගන්න ඕනේ අංක 2 තමයි මව විසින් තමන්ගේ මුඛයේ පිරිසිදුභාවය පවත්වා ගන්න ඕනේ විශේෂයෙන් දිනකට දෙවරක් දත් මැදීම මව විසින් අනිවාර්යෙන් කළ යුතුයි අංක 3 තමයි මව විසින් ලබා ගන්න ප්‍රෝටීන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා මේ කලලයේ වර්ධනයට ඊටමත් වැදගත් සාධකයක් තමයි ප්‍රෝටීන කියලා කියන්නේ අපිට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා මස් අපි ගර්භණී සමයේ 4 වෙනි සතියට වඩා සවිස්තරාත්මකව කතා කරා කොහොමද මේ මස් වලින් ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ කියලා. අංක 4 තමයි ඊටමත් ආරක්ෂාකාරීව සුළු ව්‍යායාම වල නිරත වීම මව විසින් සිදු කරන්න ඕනේ. තමන් ගර්භණී බවට පත් උනායි කියලා පුටුවක වාඩිලා ඉඳලා එහෙම නැත්නම් නිදාගෙන ඉන්න එක මව විසින් විශේෂයෙන් නොකළ යුතු දෙයක්. මොකද තමන් ඇවිදීමත් එක්කම තමයි තමන්ගේ ශරීරයට සැහැල්ලු බවක් ලැබෙන්නේ. ඒ නිසා කුඩා ව්‍යායාම සිදු කිරීම ඊටමත් වැදගත් වෙනවා. අංක 5 තමයි ඔයගොල්ලෝ මීට පෙර අරගෙන ඉති ආහාර වර්ග මේ ගර්භණී කාලය තුරාවට try කරලා බලන්න යන්න එපා. ඒකට හේතුව තමයි අපි දන්නේ ඔයගොල්ලන්ට මේ ආහාරයේ යම්කිසි ආසාත්මිතාවයක් තියෙන්න පුළුවන්. ඒ විදිහ යම්කිසි ආසාත්මිතාවයක් ඇති වුණොත් ඒ ආසාත්මිතාවයත් මේ කලලයට සෘජු විදියට දායක වෙනවා. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ මීට පෙර කාලේදී ආහාර වර්ග මේ ගර්භණී සමය තුල ආහාරයට ගැනීමෙන් වළක්ව ගන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගර්භණී සමයේ පස්වන සතියට අදාළව කල්ලේ සිදු වෙනස්කම්, ඒ වගේම මවගේ ශරීරයේ සිදු වෙනස්කම්, ඒ වගේම මව විසින් දැනගත යුතු වැදගත් කරුණු දැනගන්න ඇති කියලා මේ විදිහට වීඩියෝ මාලාවකින් මේ ගර්භණී සමය ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මේ වීඩියෝ මාලාව මගහරින්න තෝ බලාගන්න පුළුවන් අපේ SLM YouTube channel එක subscribe කරපුවම, ඒ වගේම bell icon එක click කරගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ෆෝන් එකටම notification එකක් ගෙනගන්න පුළුවන්. ඒ වගේම මේ description එක දාලා තියෙන link එකෙන් ඔයගොල්ලෝ download කරගන්න පුළුවන් අම්මයි බබයි mobile app එක. ඒ app එක download කර ගැනීම හරහා මේ video series එකම නරඹන්න පුළුවන්. ඒ වගේම ගර්භණී සමයට අදාළ ගොඩක් කරුණු අපි ඒකේ අන්තර්ගත කරලා තිනවා. ගර්භණී කාන්තාවන්ට ඒ කරුණු කියවීම තුළින් ඉතා වැඩි අවබෝධයක් මේ ගර්භණී සමය පිළිබඳව ලබා ගන්න පුළුවන්. ඒ නිසා මතක් කරනවා මේ mobile app එක download කරගන්න කියලා. අපි අලුත් video එකක් හැමෙමු. මේ SLM tube.